අපි අමාත්‍යංශයට බැහැ රැකියා සඳහා විදේශගත නොවුණු උද්ගලයෙක් සඳහා වියදම් කරන්න. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් අපි ලබාගත්. Best for price, best for products තියන්නේ ආපිකෝ සුපර් මාකට් මා විතරයි. ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. අපි අමාත්‍යංශයට බැහැ රැකියා සඳහා විදේශගත නොවුණු උද්ගලයෙක් සඳහා වියදම් කරන්න. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් අපි ලබා ගත්තා. මේ සුරක්ෂා නිවාසවලට පැමිණලා ඉන්න කාන්තාවන් ආපසු ගෙන්වා ගැනීමට පළමුවෙන් අපේ විමර්ශන කණ්ඩායමක් යවලා CID එකේ කණ්ඩායමක් සමග මේ අයගේ කට උත්තර අරගෙන කවුද යැව්වේ, කවුද සහයෝගය දුන්නේ, කවුද ගුවන්තොටුපළේදී උදව් කරේ, කවුද මේ අයව තරව්කාරය කරේ, කවුද ගුවන්තොටුපළේදී සහාය දැක්වුවේ එතනට යන්න මේ සියල්ල හොයාගෙන ඒ අයට විරුද්ධව නඩු කටයුතු පටන් ගන්න අපි කැබිනට් අනුමැතිය ලබාගත විශේෂ කණ්ඩායමක් යවලා මේ අයගේ නීතිමය කටයුතු පටන් ගන්නවත් එක්කම ඒ අයව නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා වියදම් කිරීමටත් අවශ්‍ය අනුමැතිය අපි ලබා ගත්තා විශේෂයෙන්ම මේ අර ඔමාන් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණාවක් තමයි කුෂාන් කියලා නැමැත්තෙක් සම්බන්ධව විශාල චෝදනාවක් තියෙනවා මේ චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුව දනුවත් කරනවා නම් හොඳයි කියන එක තමයි මම හිතන්නේ ඔය ක්‍රියාදාම ගන්න මුලපිරුවේ මේ රටේ මාධ්‍ය ආයතන මේ මාධ්‍ය ආයතනේ පෙන්නපු නිසා තමයි මම දකින විදිහට මේ ක්‍රියාත්මක වුණේ එතේ අමාත්‍යංශය සහ වගකීම්තු කිසි දෙයකට අවධානය යොමු නොවුණා ඒ නිලධාරියත් එක්ක සම්බන්ධීච්ච තවත් නිලධාරීන් ඉන්නව ඔවුන් දැන් ඒ රාජ්‍ය තුල මෙවැනි අතවර ලක්විච්ච පිරිස මෙනත් ආකාරයේ විදිහට බය ගැන්වීම් සිද්ධ කරනවායි කියන කාරණේ තමයි දිගින් දිගටම තාව තියෙන එක් පුද්ගලෙක් විතරක් ඔබතුමාලා වුණ අත්අඩංගු වල අරන් ඔව් නැවත ගෙන්නගෙන තියෙනවා හැබැයි තානාධිපති සේවයේ ඉන්න තවත් මොහුන්ට සම්බන්ධ විච්ච නිලධාරීන් පිළිබඳව ඔබතුමාලා තීන්දුව අරගෙන නැහැ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරලා තියෙන්නේ වැඩ පටන් අරගෙන තියෙන සියල්ල නිරන්තර සිදුවෙන වැඩසටහන මීට කලින් අපි තනියෙන් වැඩේ බොහොම අමාරුවෙන් ඇදගෙන ගියපු එක මාධ්‍ය ලොකු හයියක් දුන්නා අපිට මේ වැඩ කටයුත්ත කරගෙන යන්න පුද්ගලයෙක් සම්බන්ධව සඳහන් කළා අපි සම්පූර්ණයෙන්ම ඔහුගේ වැඩ තහනම් කරලා මේ වෙනකොට ඔහුගේ තානාපති සේවයේ කටයුතු අත්හිටවලා ඔහුව ලංකාවට ගෙන එන්න වැඩ කටයුතු කරලා තියෙනවා වැඩ තහනම් කරලා ලංකාවට ගේන්න නීතිමය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා ලංකාවට එනකොට ඔහු අත්අඩංගුවටගෙන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරාවි